ඉතිහාසයේ යුද්ධ සමයට වඩා බිහිසුණු සමයක් මේ වන විට රට තුළ අදවෙද්දි නිර්මාණය වෙලා තියෙනවා මත්ද්‍රව්‍ය පිළිබඳව ඇති වෙලා තියෙන ගැටලුව. මේ ගැටලුව අපි පේනවා විවිධ පාර්ශ්ව විවිධ ආකාරයෙන් දේශපාලනික වාසි සහ වාසි සඳහා පාවිච්චි කරන තත්ත්වයක්. ඇත්තම කියනවා නම් කියන්න ඕනේ මේ අපි පැහැදිලිව දකිනවා සමහර විට ළමයින් කියන්නේ සුවිශේෂී ආරක්ෂාවක් ලබා දිය යුතු පිරිසක් නිසා වෙන්දෝ අපි දකිනවා ඒ අයගේ ස්කෝල ළඟ වැඩපිළිවෙලක් යෙදිලා තියෙනවා ළමයින්ව මේ අයිස් නැත්තම් මත්ද්‍රව්‍ය වදරින් මෙහෙයුමක් වශයෙන් ක්‍රියාත්මක කරලා බේරගන්න. නමුත් මං කියන්න ඕනේ මත්ද්‍රව්‍ය වදර දැන් මේ වෙලාවේ උඩුදුවලා මේක ඇවිල්ලා සුවිශේෂූ කරුණක් නම් ප්‍රශ්නයක් නම් මේ රටට ඉස්සෙල්ලාම මත්ද්‍රව්‍ය උවදුරෙන් මේ රට බේරගන්න නම් බේරගන්න ඕනේ ඉස්සෙල්ලාම හමුදාව සහ පොලිසියේ නිලධාරී. අපිට තියෙන තත්ත්වය හැටියට නම් මේ අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඒ අය තුළ බෙහෙවින්ම ව්‍යාප්ත වෙලා තියෙනවා. මේක ඇත්තටම කියනවා නම් මගෙන් අහන්න එපා කොහෙන්ද තොරතුරු කියලා. මේ රටේ ළමයි හමුදාවේ පිරිස් පොලිසියේ පිරිස් කාර්යමණ්ඩල රෝහල් වල පිරිස් අයිසා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඒක ව්‍යසනයක් වෙනවා නම් ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 5000 ගාණක් මොකටද වැය කරන්නේ? ඒ ආරක්ෂාව ළමයින්ට නම් දෙමෝපියන් සපයනවා, රෝහලට නම් රෝහල් වල වෛද්‍යවරු අධ්‍යක්ෂකවරු මේවට ආරක්ෂාව සපයන්න ඕන නම් ක්‍රියාමාර්ග කරන මොනවාටද මේක තියෙන්නේ? රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.